ఫ్రెష్ కొచ్చిట్ యూట్యూబ్ ఛానల్ එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න එහෙනම් අදත් මම ලස්සන නිර්මාණයක් අරගෙන ආවා ඔයාලට කියලා දෙන්න මේ වගේ නිර්මාණ කන් දිගට මගේත් එක්ක රැඳිලා ඉන්න මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. මම දාන videos එවලෙම බලා ගන්න bell button එකත් click කරන්න. මම අද කියලා දෙනවා මේ වගේ ලස්සන rose මල් හදාගන්නේ කොහොමද කියලා. මම මේ video එක කොටස් දෙක තුනකට බෙදලා කරන්නේ ඔයාලට ගොඩක් පැහැදිලි වෙන්න ඕන නිසා. ඒ නිසා video ඔක්කොම ටික බලන්න. බලලා මේ වගේ rose මල් හදලා මට comment එකකුත් දාන්න. අපි මුලින්ම රෝස මලේ කොළ ටික හදාගෙන ඉමු. මම අද කොළ හදන්න aran තියෙනවා. මේ වගේ තද කොළ පාට. අපි මේ පාටට කියනවා ගොම කොළ පාට කියලාත් කියනවා. ඒ වගේම ස්ටෝක් නට් කම්බි අරගෙන තියෙනවා. අපිට දිග ස්ටෝක් නට් කම්බියක් අරගෙන තුනට කපලා ගත්තම ඇති එක කොළයකට. ඒ වගේම 1.25 කටුවක් මම අරගෙන තියෙනවා. මුලින්ම කොළ පාට යාන්නේ කරගෙන ස්ලිප් නෝට් එකක් දා ගන්නවා. දාගෙන චේන් 12ක් දානවා. 1 1 3 4 5 6 7 8 9 10 11 12. චේන් 12ක් දාගෙන දෙවෙනි චේන් එකට සිංගල් ක්‍රොෂේ 1යි. ඊළඟ චේන් එකට half double crochet 1යි. ඊළඟ චේන් එකට ඩබල් ක්‍රොෂේ 1යි. ඊළඟ හිඩස් 5කට ට්‍රිපල් ක්‍රොෂේ 5ක් දානවා. ඊගව චේන් එකට ඩබල් ක්‍රොෂේ 1ක් දානවා. ඊළඟ එකට half double crochet 1ක් දානවා. අපි අන්තිම හිඩසෙට single crochet 1ක් දානවා. දාගෙන chain 1ක් දානවා. දාගෙන අපි දැන් මේ දාපු පිළිවෙලම අනිත් පැත්තටත් ඒ විදිහටම දානවා. Single crochet 1යි. Half double crochet 1යි. Double crochet 1යි. Triple crochet 5යි. Double crochet 1යි. Half double crochet 1යි. අන්තිමට single crochet 1යි. ඊට පස්සේ මෙතන තියෙන chain එකත් එකතු කරලා අපි slip stitch එකක් දාගන්න. මේ තියෙන්නේ අපේ කොළේ පළවෙනි වටේ. අපි දැන් අපේ කටුව තියාගෙන ඉන්න නූල් චිප්ටක් මේ විදිහට බුරුල් කරලා මේක ඇතුළට අපේ කම්බිය දා ගන්නවා. අන්න මේ විදිහට. දාගෙන මේ කම්බිය දැන් ෆ්ලෙක්සිබල් කරගන්නවා අපේ කොලේ හැඩයට. එතන ඉඳලා අපි සිංගල් ක්‍රොෂේ දානවා මේ කම්බියත් එක්කම. මෙන්න මේ විදිහට. කම්බිය මේ විදිහටම තියාගෙන කම්බිය වටේටම නූල අරගෙන මේ විදියට අපි සිංගල් ක්‍රොෂේ දානවා.
මේ විදිහට එක පැත්තක සිංගල් ක්‍රොෂේ ගොතාගෙන ආවිල්ලා දැන් අපිට තියෙන මුදුනේම තියෙන චේන් එක අපි ඒ චේන් එකට සිංගල් ක්‍රොෂේ තුනක් දානවා එකයි දෙකයි තුනයි අපි දිගටම ඊට පස්සේ සිංගල් ක්‍රොෂේ දාගෙන යනවා මේ විදිහට අපි දෙවෙනි වටේ ගොතා ගත්තා. අපි දැන් කොලේ මේ විදිහට නීට් එකට හදා ගන්නවා. හදාගෙන මෙතෙන්දි chain 1 දා ගන්නවා. දාගෙන දැන් අපි තුන්වෙනි වටේ පටන් ගන්න හදන්නේ මෙතන ඉඳලා. පළවෙනි හිඩසට කටුව දාගෙන මේ විදිහට අරන් ස්ලිප් ටිච් එකක් දා ගන්නවා. ඊට පස්සේ පිටට චේන් එකක් දානවා. අපෝ ඊළඟ හිරසට කටුව දාලා ස්ලිප් ටිච් කර ගන්නවා. ඊගාවට අපි චේන් එකක් දා ගන්නවා. අපෝ වන්. එතකොට අපි කොලය දැති දැති වගේ අපිට පේනවා. Slip stitch එකයි chain 1 slip stitch එකයි chain 1 මේ විදිහටම අපි මුදුනට යනකන් දා ගන්නවා අපි දැන් මුදුනටම ගොතාගෙන ආවා ඔයාලා දන්නවා අපි මුදුනේම තියෙන චේන් එකට සිංගල් ක්‍රොෂේ තුනක් දාලා තියෙන්නේ. එහෙනම් ඒකේ පළවෙනි සිංගල් ක්‍රොෂේ එකට අපි සිංගල් ක්‍රොෂේ එකක් දා ගන්නවා මේ විදිහට. මැද තියෙන එකට half double crochet එකක් දානවා. මෙන්න මේ විදිහට. දාලා චේන් තුනක් දා ගන්නවා පිටට. දාගෙන දෙවෙනි චේන් එකට එක ස්ලිප් ටිච් එකයි තුන්වෙනි චේන් එකට එක ස්ලිප් ටිච් එකයි දෙකයි. දැන් අපි මෙතන තියෙනවා අපිට මේ half double crochet එකේ පටකුයි මෙතන single crochet එකේ පටකුයි තියෙනවා. ඒ දෙක මේ විදියට කටුව ඇතුලෙන් දාලා මූල පටලවල අරගෙන එතනත් අපි ස්ලිප් ටිච් එකක් දාගන්නවා මේ විදියට. ඊට පස්සේ අපි දැන් half double crochet දාපු තැනට තව half double crochet එකක් දානවා මේ විදියට. දාගෙන අපේ මුදුනේ තියෙන තුන්වෙනි chain එකට single crochet එකක් දාගන්නවා. එන්න මේ විදියට. දාගෙන දැන් chain 1 දාලා දිගටම slip stitch එකයි chain 1 එකයි ගොතා ගන්නවා.
අපි නූල් ඇදලා කම්බිය තුලින් දාලා එතනට අපි ගැට කරගෙන නූල් ටිකක් ඔතා ගන්නවා කම්බියේ. මේ විදිහට අපි කොලේ හදාගත්තා. ඔයාලට පුළුවන් මේ වගේ කොළ මලට ඕන ප්‍රමාණයට හදාගන්න. එහෙනම් මේ වගේ නිර්මාණ කරන දිගට මගේ තැරැන්දිලා ඉන්න අපේ රෝසමල ඉතුරු වීඩියෝ දෙකත් අනිවාර්යෙන් බලන්න.